सामान्य समय विषय देवने साथी है सिकुरादा में नहीं करें एक मनाले उनके लिए वेन करने लाभने दावसे ही ये दावसे दिया उन्हें पावास करने में आता ही वादार से का मगर याद न प्रमाण ते नहीं उन्हाँ से आधा खाता कराने जीविते अलुत कर गया नहीं किरीबो न अध्यात्म में पशुकर रखना दड़ी आहार रखना गमन के टो बमाया पुराण गिवसम नव गिवसम पुराण गिवसम दे नव गिवसम तो अलुत वेच्च विद्याक तेरो पुराने एव आदम जेसु नव आदम देवम्म नव एव वेनो पुराने मोसस तमाई नव गिवसम जीसस वेन्ने तो पुराने वेच्च दे नव गिवसम पुराने पशुबी मतुल पुराने पुराण गिवसम हक्कर नाने में पुराण गिवसम पशुबी मतुल नव गिवसम पूर्णत्वेट एनो के मतलब पहे दाहत योनास कियानी මම ව්‍යවස්ථාව අවලංගු කරන පිණිසාව නැහැ. මම ආවේක සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරන්නේ ඒ පුරාණ ගිවිසුමේ තලයේ ගමනක්. ඒ එතනට ඔබ මම යා යුතුයි මගේ ප්‍රබන්තේ. එකතන පල් වෙන අධ්‍යාත්මයක තේරුමක් නැහැ. ඉතින් පුරාණ ගිවිසුමේ අද උපවාසය ගැන ප්‍රශ්න කරද්දි පුරාණ ගිවිසුමේ අපි දකිනවා ලෙවි ව්‍යවස්ථාවේ 16 29 සිට 31 23 විසිහතේ සිට 29 ගණකාතා පොතේ 29 හත අපි දකිනවා විශේෂයෙන්ම වුණාසේ වුන් වසරට වරක් day of atonement කියලා අපි කියනවා ඒ දවසේදී පෞසමාව විදියට උන්වහන්සේ එයාය එක් වරම ඉන්නට ඕනේ දැන් මේක පුරාණ කිසිම වෙච්ච නීතිය ඒ වගේම දේව මන්දිරේ කඩාවැටිච්ච දවසේ ඒගොල්ලෝ එක් වරම ඉන්න පුරුදු වුණා දැන් अभी दाखिन एक बार इनके लखी प्रेमते द्वितीय संग्रह नमे दहाट नेहमिया नमे एक सामूल हते दाहय जर्मिया तिस्साहे हय दानियल हये दहाट नमे दानियल नमे एक अभी दाखिन पुराण गिवस में खूब बदलो एक बार वीटी ए भी तो रख नमे पावल तुम्हा जेसुम कथा कर लखी नो जेसुम कथा कर लखी नो नव गिवसुमे साक्षी उपवास पवत्वाति मनालिया දැන් ඒ පසුබිමත් එක්ක තමයි ජේසු මේ කතා කරන්නේ මනාලයාස් මනාලයා දැන් පුරාණ ගිවිසුමේ ජුදා සම්ප්‍රදාය තුළ විවාහයේ කේන්ද්‍රස්ථානය වෙන මනාලිය නෙමෙයි මනාලය ඒක තමයි අපි දකින්නේ චුම්තුමාගේ දෙවෙනි පරිච්ඡේදයේ මිදිරස අඩුවෙලා එක මිදිරස අලුත් මිදිරස පානය කරමින් පස්සේ ඒගොල්ලෝගේ රස දැනිලා කතා කරලා කියන්නේ අගේ ප්‍රමාන්තිනි හොඳ මිදිරස මෙච්චර තියාගෙන ඉතියද කියලා අහන්නේ මනාලයා එක මනාලයා ප්‍රධාන තැන වෙන්නේ. දැන් ජේසු කතා කළා කියනවා. මනාලයා වෙන් කරන මනාලයා ඉද්දි උපවාස කරන්න ඕනේ. ඒ උපවාසේ කාරණාව පුරාණ උපවාසේ කාරණාව දේව මන්දිරේ නම් ජේසු තමයි සදා දේව මන්දිරේ. උපවාසේ කාරණාව නැවත දේව සම්බන්ධතාවට එන්න නම් දේසුමයි අතර මැදියා. පුරාණ කිසි සම්පූර්ණත්වය. එතකොට මගේ ප්‍රමාන්තේ අර විවාහ මංගල්‍යයේ ප්‍රධානම කෙනා මනාලයා යනවා වගේ ඔබගේ මගේ ජීවිතේ කරන හැම දෙයකම ප්‍රධානතන ජේසු වෙන්න ඕනේ. ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතයක්.
क्रिसु केंद्रीय जीवित जेसु केंद्र वे नदी तन करण किसी मधेगते रुमक नदी निसा तय मनाले व्यंकरण दाव सक्यन मनाले व्यंकरण वाकी आदि अने प्रधान दिन अब की जीवित नेतु वे हमारी अमिसिंग द फोकस आरोपण नेतु वे ला मनाले व्यंग मुनाटा आदरे ने व्यंग मेने नहीं रोम आटा वे नहीं पार चिदे दिस आदरे की ना खाडू बटो आद गीने टो दैंग ती मेने बाले वे की रात क्रिसु सुहांस की प्रेम आई दिस आटे की ना अबे व्यंकरण प्लांग किसी में देख नहीं नमुद इतना दी ඔබගේ ජීවිතය ඔබ මහංශයට ගැති වෙලා නැතු වෙලා ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ සම්බන්ධකමින් කැඩුණා නම් මම ආදර ප්‍රේමන්තනි හැමතේම දාලා එතන උන්වහන්සේ උපවාසිකයදී එකයි මාංශය ලොප් කරලා ඔබගේ හැඟීම් හිර කරලා ඔබ මට්ටු කරලා හික්මවලා ආත්මය චරිත කරන අද්දකී මගට අරමුණ වෙන ජේසු වෙන කිසිම දෙයක් නෙමෙයි අරමුණ ක්‍රිස්තුස් වහන්සේ මගේ ආදර ප්‍රේමන්තනි අරමුණ ක්‍රිස්තු කේන්ද්‍රීය වෙච්ච ජීවිතයක අරමුණ ක්‍රිස්තුස් වහන්සේ වෙද්දි අද පාවුතුමා හරි දයාබරව කතා කරලා කියනවා මගේ ආදර ප්‍රමාන්තනි පාවුතුමාගේ ජීවිතය සහ අපොල්ලොස්ගේ ජීවිතය ගැන පැහැදිලිව මෙන්න මෙහෙම කියනවා ඔබ අපගෙන සිටියෙත් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් දෙවෙනස්ගේ අභිරහස් පිළිබඳ බාරකාරයන් ද හැටියට එතකොට ක්‍රිස්තුස් වහන්සේව කේන්ද්‍ර කරගත්ත අපි එකට බාරකාරය ඔබ ඔබත් අපි ගහව නතර වෙන්න බෑ ක්‍රිස්තු කේන්ද්‍රීය වෙන්නට බාර කැලන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්තව සිටිය දීම ඒත් ඔබ විසින් ඔබ මනුෂ්‍ය අධිකරණයකින් හෝ විශ්වාසවන්තව සිටීමයි ତର පාරුතුමා කියනවා මාව මනුෂ්‍ය අධිකරණයකින් හෝ මනුෂ්‍ය ඒත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයක මා විනිශ්චය ලැබීම මා සලකන්නේ තසුළු දෙයක් මට අදාළ නැහැ ඔබ මා කියන මා කරන විනිශ්චය කොටිම කියනවා මම ගැන විනිශ්චය කරන්නේ නැහැ තවද මම මා විනිශ්චය කරන ගන්නේ මන්ද මට විරුද්ධව කිසිවක් ඇති බව මම නොදනිමි එනිසා මම නිදොස් වෙමි නොවේමි එනිසා මම නිදොස් නොවේමි මා විනිශ්චය කරන්නේ ස්වාමීන් වහන්සේ ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතය එබැවින් ස්වාමීන් වහන්සේ එනතුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න උනාසේ අඳුරේ සැඟවුණු දේ ආලෝකයට පමුණුවා සිත් සතන්ගේ අදහස් හෙළි කරන සේක එවිට හැමදෙනෙක්ම තම තමන් කිවි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති ତେර මා යාදක ප්‍රමාත්‍යනි පුරාණේ ඒ උපවාසයේ පූර්ණත්වයේ ක්‍රිස්තුස් වහන්සේ උපවාස කරන තැන වෙනස් සම්ප්‍රදායක් විදියට වත්පිළිවෙතක් විදියට ප්‍රකාශ කරනව නෙමෙයි ඒ උපවාසය ලස්සන දෙයක් ජේසු එකයි පැහැදිලිව මමගේ ආදර ප්‍රමන්තරි උපවාසය ගැන කතා කරන තැනදී ජේසු පැහැදිලිවම කතා කළා කියන මතිතුමාගේ සුවිශේෂී 17 20 23 21 යක්ෂයෙක් දුරු කරන්න බැරි වුණායින් පස්සේ ඔබට උපවාසයෙන් නැතුව යාඥා වෙන නැමැතිව මෙවැනි යකුන් දුරු කරන්න බෑ කියලා බලගතුවත් දැකේ හැබැයි ඒක අරමුණ වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ පයාදර ප්‍රමාන්තින උනාසේ අවසානයේ කතා කරලා කියනවා උනාසේ පයාදරේ කතා කරලා කියනවා නළු ජීවිතයක ස්වභාවය ගැන කතා කරද්දී කිසිවෙකු උනාසේ උපමාවක් වදාරසේක කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදි කඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලන් මහන්නේ නැත එසේ කළොත් අලුත් ඇඳුම ඉරියනව පවනක් නෝ අලුත් ඇඳුමෙන් ගත් කෑල්ලද පරණ ඇඳුමට කැපෙන්නේ නැත කියන්නේ පරණ ජීවිතයකට මේ අලුත්ය අදාළ නැහැ විශ්වාසකගේ දේ ඔබ අයිති කර ගන්න ඕනේ පරණ පුරාණ ගිවිසුමේ ජුදා නීතිය බලුත් වෙන්නට ඕනේ. ජේසු එක අලුත් කරනවා. මේ ආදර ප්‍රමාන්තනි ආදම් මේවට දෙවනාසේ අලුත් ඇඳුමක් දුන්නා. එතකොට ජාකොබ්ට දුන්න අලුත් ඇඳුම, ජෝසෙප්ට දුන්න අලුත් ඇඳුම, අකි කරුබුත්ට දුන්න අලුත් ඇඳුම, ක්‍රිස්තුස් වහන්සේ නිර්වාසර වෙලා ඔබට අලුත් ඇඳුම දීලා තියෙනවා. පරණ කැලේකට අඬක් කරන්න නෙමෙයි. අලුත් වෙන්න සම්පූර්ණයෙන්ම. උනාසේ කතා කරලා කියනවා පරණ මිදි රස කිසිවෙකු නව මිදි විශේෂම පැරණි බඳුන් වල වක් කරන්නේ නැත. වත් කළොත් නව මිදි විශේෂෙන් බඳුන පැලී මිදි විශේෂ වැගිරි බඳුනක් නැස්ති වෙයි. නව මිදි විශේෂ වත් කළ යුත්තේ නව බඳුන් වලටමය. තවද පරණ මිදි විශේෂ පානය කර කිසි මිනිසෙක් නව මිදි විශේෂ රුචි නොකරයි. පරණ මිදි විශේෂ උජ්ජම රසයයි ඔහු කියන්නේ. ගැදරු බඳින කෙනස පරණ දේ අලුත් වෙන්න ඕනේ. ඒ මිදි විශේෂ කානානුවර මදි වෙච්ච මිදි විශේෂ උනාසේ වතුර මිදිවිෂයට බාධාපත් කරනවා. ඒ මිදිවිෂ උනාහසේ අන්තිම රාත්‍රි භෝජනයේදී ලේබවට හරවනවා. ඒ ලේවලින් ඔබගේ මගේ ජීවිතය අලුත් කරලා දෙනවා. මගේ ප්‍රමාණතනි ඒ අලුත් වෙච්ච ජීවිතය භුක්ති විඳින්න. පැරණි ජීවිතය අතහැරලා අලුත් වෙන්න. ඒ අලුත් දේ තුළට උන්වහන්සේව අයිති කරගන්න උනාහසේ ඔබට මට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්බිනයි.